නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. මම පැහැදිලි කරන්නට ඕන, එක්සත් ජාතික පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක්. සමහර කණ්ඩායම් වගේ මේ පක්ෂය තුළ තීන්දු තීරණ ගැනෙන්නේ එක පවුලක් කේන්ද්‍ර කරගෙනවත්, එක ඥාති පිරිසක් කේන්ද්‍ර කරගෙනවත්, එක සමාජමය කොටසක් කේන්ද්‍ර කරගෙනවත් නොවේ. එක්සත් ජාතික පක්ෂයේ වචනේ පරිසමාප්තයෙන්ම සියලුම ජාතීන් නියෝජනය කරන, එක්සිත් භාවයේ තිබෙන, සහෝදරත්වයේ තිබෙන, මිත්‍රශීලීත්වයේ තිබෙන එක්සත් පක්ෂයක්. මේ එක්සත් පක්ෂය තුළ තීන්දු තීරණ ගැනීමේදී අපි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදී අනුගමනය කරනවා. සමහර කණ්ඩායම් වගේ අපේ පක්ෂය පවුලක් කේන්ද්‍ර කරගෙන කාමරයක් තුළ සාකච්ඡා කරලා මොනම හේතුවකටවත් අපේක්ෂකින් තෝරාගන්නේ නැහැ. මෙතන වෙනස තිබෙන්නේ ආඥාදායකත්වයත් ප්‍රජාතන්ත්‍රවාදයත් අතර වෙනස. පවුල් බල කේන්ද්‍රීය දේශපාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය අතර වෙනස. තුර එක්සත් ජාතික පක්ෂය තුළ තිබෙන්නා වූ ඒ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන කේන්ද්‍ර කරගෙන විශේෂයෙන්ම මහජන නියෝජිතින්ට මුල්තැන ලබා දීලා ප්‍රජාතන්ත්‍රවාදීව මේ තීන්දු තීරණවලට එළඹෙන්නට අපි කටයුතු කරන්නට ඕන. ජනාධිපතිවරණ ඇරැත්වීමේ දිනවකවානු තීන්දු කිරීම දැන් ලහි ලහි ක්‍රියාත්මක වන්නට තිබෙන මොහොතක මගේ විශ්වාසය ඉතාමත්ම ඉක්මනින් පාර්ලිමේන්තු කණ්ඩායමත් කෘත්‍යාධිකාරී මණ්ඩලයත් මේ දෙකම කැඳවලා සාකච්ඡා කරලා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් තුළින් මේ තීන්දු තීරණවලට එළඹීම ඉතාමත්ම ඉක්මනින් අපි කළ යුතුයි කියන අදහසයි මගේ හිතේ තිබෙන්නේ. එනිසා නැවත නැවතත් ප්‍රකාශ කරන්නට කැමති, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් වූ එක්සත් ජාතික පක්ෂය අද පක්ෂයක් හැටියට, ඒ වගේම පෙරමුණක් හැටියට අපි රජයේ සිටිනවා. අපි රජයේ තුල ඉඳගෙන යහපාලන ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්ති රටට ක්‍රියාත්මක කරලා තිබෙනවා. සත්‍ය වශයෙන්ම අපිට ප්‍රජාතන්ත්‍රවාදී වැඩසටහන් ක්‍රියාත්මක කරන්න පුළුවන්කම ලැබිලා තිබෙන්නේ අපි පක්ෂයක් හැටියට අපේ න්‍යාය ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් කිරීම නිසා, ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයට අපි ප්‍රමුඛස්ථානය ලබා දෙන නිසා. ඒ නිසා රට තුලත් ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපනය කරන්නට කටයුතු කරපු අපේ පක්ෂය විශේෂයෙන්ම මේ අවස්ථාවේ ප්‍රජාතන්ත්රවාදී ක්‍රමවේදය අනුගමනය කරමින් ඉතාමත් මික්මනින් ජනාධිපතිවරණ අපේක්ෂකයා තීන්දුව කිරීම වැරගත් කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා.